I'm <laughs> sorry. මන්තා චක්කවාලේ සුවුවත්‍රා ගච්චන්තු දේවතා සද්දම්මං ගුනිරාජස්ස සුනන්තු සදගමුක්කදං දම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමු තස්ස භගවතුූ වරහතුෝ, සම්මා සම්බුද්දස්ස නමු තස්ස භගවතුූ වරහතුූ, සම්මා සම්බුද්ධස්ස ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැමදිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්න ඔබ සියලු දෙනාම මේමොහොදේ. බලාපොරොත්තුවන්නේ ධර්මශ්‍රවනය කරන්නටයි බනහන්නටයි. අද මේ උතුම් දේශනාවේ සැදැහැති දායකත්වය ගෙන කටයුතු කරන්නේ මාතර වෙලේගොඩ සුමනසාරමාවත පදිංචි පදමාද සිල්වා ස්වාමි දියනිය මනුරංග රුක්ෂාණී සහ මිතුල් කියන දූ දරුවන් එකතු වෙලා හැම දෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් මෙ දේශනාවට දායකත්වය ගෙන කටයුතු කරනවා. ඒ ඇත්තන්ගේ දේශනා අරමුණු සිහි කරලා දේශනාව අවසානයේ පුුණ්්‍යාණු මෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා දැන් ධර්මශ්‍රවනය කරන්න කාලය. පින්වත්නී ලෝකය මම කියල හිතාගෙන හිටියට මගේ කියල හිතාගෙන හිටියට මගේ ආත්මය කියල හිතාගෙන හිටියට ලෝකේ මම කියලවත් මගේ කියලවත් මගේ ආත්මය කියලවත් ලෝකෙ මොකුත් නැහැ මගේ කියල හිතාග ඉන්නේ වටිකල් ලෝකෙතිීරු එච්චරයි. මගේ කියලා හිතාගනින්නේ වතියෙනවාමිසක් සත්්‍යය වසයෙන් පරමාර්ථ ලෝකයෙන් බැලුවට පස්සේ ගේ කිය පරමාර්ථ ලෝකයේ නැහැ පරමාර්ථ සත්‍යය තුළ නැහැ නමුත් සම්මුතිය තු මගේ කියල හිතාගත්තය වටිකක් තියෙනවා. මගේ කියල හිතාගත්තේ වටිකක් තියෙනවා. එහෙමනම් අපට එක දෙයක් පැහැදිලි ඒ තමයි, ජීවිතය තුළදී අවබෝධය කරා යනවනං ඒ අවබෝධය කරා යන ශ්‍රාවකයාට අවබෝධය කරා යන ශ්‍රාවකයාට ජීවිතාවබෝධය පිණිස උපකාරාර්ථය ගොඩනගා ගනිද්දී මේ මගේ කියලා හිතාගෙනන්න ලෝකයේ ඇත්තටම සම්මුතියක්, පරමාර්ථ වසයෙන් එබඳු තත්ත්වයක් නැති බවට විනිවිධයන වැට අවබෝධය කර යන් ලෝන. විනිවිධයන වැටහීමකින්. එතකොට විනිවිධයන වැටහීමකින් අවබෝධය කරා ගියොත් විතරයි එයාට සතති වසයෙන්ම පුළුවන් වෙන්නේ සත්‍ය වසයෙන්ම පුළුවන් වෙන්නේ ඒ බිනිවිධ යන වැටහීමේ අර්ථයට සාධාරණයක් කරමින් ජීවිත අවබෝධය පැත්තට තමන් ගෙහිත නම් ශිලී කරගන්න. එතුට මේ මම නොේ මගේ ආත්මයේ නොවේකෙල් නිකං වචන පාවිච්චි කලාට මදී. එක පරමාර්ථ සත්‍යයක් විදියට තමන්ගෙම හිතිං දැකගන්නයි අවශ්‍ය වෙන්නේ. එතුරේ ඒ තමන්ගම හි දැක ගැනීම පිණිස තමයි මේ නොෙක් ආකාරෙන් දරමය මතු වෙන්නේ. මමය මගේ මගේ ආත්මය කියන භාවය එබඳු ආත්ම දෘෂ්ටියක් තමන්තුළ පවත්වන එක. එක සාමාන්‍ය සත්ත්වයාගේ ස්වභාවය එක සාමාන්‍ය තත්ත්වයක් ද අපි සලකන් ඉන්න හැ එකතාම සාමාන්‍ය තත්ත්වයක් සාංසාරික සත්වයාගේ චින්තනයට අයිති දෙයක්කේ එක සංසාරික සත්‍යයාගේ චින්තනයට අයිති නොවන දෙයක් නෙමයේක එතට සංසාරික සත්්‍යයාගේ චින්තනයට අයිති වෙච්ච මමය මගේ මගේ ආත්මය කියන දෘෂ්ටිගතවීම බැස ගැනීම අවබෝධඥාණය හරහා අවබෝධක් ඥානය හරහා අවබෝධක් ඥානයේ තිවුර කර ගැනීමෙන්, අපට ලෝකේ යථාර්ථය පැත්තට විවෘතවීමෙන් අත්දකිඩ පුළුවන්, පරමාර්ථ සත්‍යය තුළ ආත්මීය වසයෙන් හෝ ආත්මයට අයිති දෙයක් වශයෙන් කතා කළ හැකි දෙයක් නෑ, මම මගේ මගේ ආත්මය කියල හිතාගැන හිටියට මේවා තුළ මොකක්ද පවතින සාරය සප්ති වසේම එබඳු සාරයක් නැහැ කියන එක පැහැදිලි අවබෝධයක් දක්වාම තමන්ගේ චින්තනේ ගොඩනගා ගන්නවා නං. එබඳු ගොඩනගා ගැනීමට එබඳු ගොඩනගා ගැනීමකට බුදුදහම පෙන්නන ප්‍රායෝගික භාවිතය තමයි භාවනාම ඥානයේ කියලා කියන්නේ. එක. අද මාතෘකාව සමත විභාව සහ විපස්සන භාව පිබඳ යම් පැහැදිි රිමක් කරන්න කියලා තියෙන නිසයි මං එතැනින් පටන්ගත්තේ. සහ මම කියා හෝ මගේ කියයා හු කෙනෙක් නැති බවට පැහදිලිකර දෙන මෙන් ඉල්ලා සිටිනවා කියලා මතක් කරලා තියෙනවා. මම කියලා හරි මගේ කියලා හරි දිට්ටිගතවීමක් දෘෂ්ටියක් පුද්ගලයා තුළ පවතින්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි, ඒ පුද්ගලයා තුළ එබඳු දිට්ටිගතවීමක් පවතින්නේ පින්වත්නීමේ. ඇතරම කාමයන්ගින් වැසිලගියාට පස්සේ. ඒ කාමාස්වාදයටම හිත බරවනාට පස්සේ. කාමාස්වාදයම ලෝකයේ සාරය හැටියට දකින්න පටන්ගත්තට පස්සේ. කාමාස්වාදය තුළ සාරයක් ඇත කියන තැනින්ම ලෝකය අහුලගඩ ගියාට පස්සේ. එබඳු ආකාරයකට තමන්ගේ චින්තනය ගොඩනගා ගත්ත එබඳු ආකාරයකට තමන්ව විමසන පුද්ගලයකුට සෑම වෙලාවකම පින්වත්නී භාග්‍යෝතුන් වහන්සේ වදාලා මම කියන දෘෂ්ටියමයි විස්මතු වෙන්නේ මගේ කියන හැගී මමයි ස්මත වෙන්නේ මේ ලෝකයේ මගේ වසගේ පවත්වන්න පුළුවන් කියන හැගීමම ඉස්මතු නි එක මේ නුසලෝක විතරත්වයක් නෙම දිවිය ලෝකෙත් ඔය කතාව හොම මයි. දිවිය ලෝකෙටත් ඔය කතාව ඔය විදිහටම සාධාරණයි. මනුස්ස ලෝකෙටත් ඔය කතාාව ඔය විදිහටම සාධර නැපීතනවා මිනිස්සුවිර හෙමහිතන්න කෙළ නැප පින්වත්නී. දෙවියුන්ගේ චින්තනත් ඔය විදිහටම කෙලෙස් බරිතවයි. ින්තනය ගොඩනගිල තියන්නේ ඕකරම ලස්සන සිද්ධයක් කියන්නේ නම්ඒයි මේ දිවියලෝකයේ ෑම කියන්නෙත් මහා රුමයක් විදියට සලකන්් එපා කියලා අපි හැම වෙලාෝකම කියන්නේ කයිමකද දිවියලෝකයේ තවිද්‍යා සහගතයි දිවියලෝකයේ තවිද්‍යායිම අතපොතකා ඉන්න තැනක්ඒෙව්ව එක අවිද්‍යාවටම තල්ලුව ලැබීමක් තමයි දිවිය ලෝකය අන්න ප්‍රාර්ථනා කරනක පැවිදදෙක් හරිකමක් නෑ දිවියලෝකේ ප්‍රාර්ථනා කරනවා නං දෙක්හරිකමක් නෑ දිවිය ලෝකෙ වරණනා කරන වනං ඒක අවිද්‍යාව වරණනා කිරීමක්. ඒක භාගතු වන්සික ධර්මයට ප්‍රසංසා කිරීමක් විදියට සලකණ්ඩ බෑ. මෙහිදී අවබෝධය කරා නොගියොත් අවබෝධයට උත්සාහවත් වීරියවන්ත, ඒ ඒ අවබෝධයට අදාළ චින්තනය පවත්වන, අවබෝධයට අදාළව තමන්ගේ මනසිකාරයේ තියාගන ඉන්න ශ්‍රාවකයා අනිවාර්යම අවබෝධය පැත්තට නැමුණු අවබෝධය පැත්තට බරවුණු අවබෝධයට බරව අවබෝධයට අදාළ චින්තනයක් පවත්වන ශ්‍රාවකයා අනිවාරයෙන්ම පින්වත්න එයා සුගතිය යයි සුගතිය යනවා කියනෙ කමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ හැබැයි අපි හොඳට මතක තියාගන්න අවශ්‍ය දෙයක් තියෙනවා ඒ මතකතියාගන්න අවශ්‍යදේ තමයි මේ සුගතිය කියල කතා කරන දිවිය ලෝකයේ සධාතනික ශාන්තිය නෑ. ඇත්තටම නිවීම පිණිස මිහි තර්ථයවත් දිවිය ලෝකේ නෑ මොකද ඇැබැ අදවගේ කාලෙක දිවිය තලවල සෝතාපන්න දෙවරු ඉන්නවා සකදාගාමි වෙච්චා ඉන්නවා එතොට දිවිය තලවල පබා මේ ඔය සමහර දේශනාවලම තියෙනවා. සනන් කුමාර කියලානාගාමී බ්‍රහ්මරාජයක් පමිණ සුදධර්මා සභවි ධර්මය කියනවකල හැබයි බොෝ දෙවරු දෙවර කාමයන්ට වශී වෙලයින් ඒ සත්‍යය මතු කර ගන්න තන දක්ෂනය හේතුව. එච්චරට කාම සම්පත්වයනකටේ කාම සම්පත්වලින් ලැබෙන ආස්වාදයටම මුසපත්වෙන එක සාමාන්‍ය ස්වභාවයක් මෙහේ වනත් බලන්න ධර්මී කොච්චර මතු වනත් කොච්චර බුද්ධිමත් කියල සම්මත වෙච්ච කෙනෙකුට පවා. දරම ො තරන් විදිට මඟ හැරෙනනවා ද මේ අනවශ්‍ය මැදිහත්වේ මක් දරමී අනවශ්‍ය විදියට ගලපා ගැනීමක් ඔය විදිට ධර්මී ඔස්සේ අපි වම සන්ඩ අවශ්‍ය නෑවගේ චින්තනයක් ලෝකෙට තියනම්. එක් තරා වෙලාවක සාරිපුත් අනුරුද්ධ මහරහතන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ මේ කොසොල් නුවරවානයක වාසය කලා කෝසල. කොසොල් කෝසල ජනපද්දයේ එක කැලෑවක උන්න්නහන්ස වාසය කළ. ඒවෙලාවෙේ අතකෝ අන්‍යතරා තාවතිංස කායිකා දේවතා ජාලිනී නාම ආයස්මතෝ අනුරුද්දස්ස පුරාණ දූතිකා ඒනාස්මා අනුරුද්දෝ තේනුප සංකමි. ඒවෙලාවෙ මේ, අනුරුද් ස්වාමීන් වහන්සේ ළඟටට අ වනේ වැඩඉන්න අනුදුුරද්ධ හාමුදුරුව ළඟට එක්තර දිව්‍යපසරාවක් ආවා. ජාලිනී කියලා. තාාවතිංස කායිකා දේවතා ජාලිනී නාම අයස්මතෝ. එයා කිව්වා මගේ නම ජාලිනී කියලා ඒවා හඳුන්වා දුන්නා කාටද. අුරුද්ධ මහරහතන් වහන්සේට එයා බොහොම ලස්සන දිව්‍යපසරාවක් ජාලිනි බොහොම බබලන ශරීරයකින් යොක්තවයි අනුරුද්ද වාමීන් වහන්සේ ළඟට පැමිණේ. එතකට අනුද්ධ හාමුදුරුවෝ ළඟට ඇවිල්ලා අනුරුද්ද වාම වහසේ දිවැස්ලාබිත් අතර බොහෝමග තැන්පත් කෙනෙක්. අනුරුද්ධ සාවාමීන් වහන්සේ ළඟ මේ ජාලිනී කියන දේවදූතික දිව්‍යපෂරාව මෙහෙම මතක් කලාගා තාවක්කිව්වා. මොකක්ද. තත්ත චිත්තං පනිදේහි යත්තතේ වුසිතන් පුරේ. තාාව තින්සේසු, දේවේසු සබ්භකාම සමිදදිසු, පුරක්කතෝ පරිබුත්හෝ දේවක්ඥාභි සෝභසීති. යා කියනවා ශ්‍රමණයන් වහන්ස ඔබ කවදේැ ඔබ කෑන මේ අනුරුද්ධ මහරහ වනාන්සට ඔබ කලින් දිවිය ලෝකක විසුුවනං කින් ඔ දෙව ලෝකයක ඉඳලා ආපු ආවන ැන උහම්සේට බලන්න පුළුවන් උණහන්සේ පු තැන දිවසක්තියන බව මේ ජාලිනී දන්නවා. විසුවද එහෙම දැන් හිත පිහිටවන්න දැන හාදුුරුන්ට කියනවා අනුරුද්ද හමුදුරට කියටෝ කලින් හිට බපුදදිවිය ලෝකයක් තියෙනව වන දැන් එහෙමහිත පිහිටවා ගන්ට මේ ඇබැයි මෙතන තියෙන අනුරුද්දස්ස පුරාණ දූතිකායනදස් අනුරුද්ධෝ තේනුප සංකමින් පුරාණ දූතිකාවක් විදියට හිටපු කෙනෙක් කිය නොයා එත එයා කියනවා අනුද් හමුදුරන්ට ඒති ඒ අුදහරු දිවිය තලිඳද හිටැවිල්ල තියෙන්නේ අනුරුද්ද හමුදුරන්ට කියනවා මේ ඔයා කලින් ඔබ කලින් මේ දෙව්ලොවක බිසුවානං ඒක දැන් හිත පිහිටුව ගඩ ඒම හිත පිහිටුව ගත්තට පස්සේ ඒ විදියට හිත පිහිටුව ගත්තට පස්සේ මේ සියලුම කාමයන්කින් සරුුව ප්‍රකාරයම සමුුර්්දමත් වෙලා කාමයන්ගෙන් සමුෘර්දිිමත්තලා තාවතිංස දෙවියන් කෙරෙහි දෙවගනන් දෙවගනන් පිරිවරාගන ඔයාට බබල බබල ඉන්න පුළුවන්. ඔබහන්සට බබල බබල ඉන්න පුළුවන්. ඒ නිසා ඒ බබලන්ට පුළුවන්කම නිසා ඔබහන්සේ දැන් වැඩක් කරන්න මොකදද කලින් දිවිය තලේම දැන් හිත පිහිටවාගන්ට. ඒ විදියට හිත පිහිටුවාගත්තහම, ඔබහන්සේට පුළුවන් දිව්‍යපසරාව පිරිවරාගෙන කාමයන් සරුවාප්‍රකාරයම් සමුෘධිමත්තල කාමයන්ගේ සමුෘධිමත්්‍යවෙච්ච තෞතිසා දෙවියන් කෙරෙහි හිත පිහිටවාගෙන දෙවගනන් පෙරටුකටගෙන දෙවියන්ගනාමන් පෙරටු කරගන ඔබහන්සට පුළුවන්න්න වැ බබල බලඉන්ට ඒනිසා දැන් ඔබහස කරන්න ඕනදේ තමයි මේ ඒ ඒද විය තලේ කලින් හිටපු ැනත් වනෙන එතන හිතපි හිටවා ගන්න එක. එතකට අනුද හාමුදුරන්ග උත්තරේ මොවාගේ එකක් වවෙඩ ඇද. අනුරුද්ද අනුරුද්ධ සාමනාන්සික මතක්කරටවා දේවත්ඥායෝ සක්කා යස්මින් පතිත්්තිිතා. තේචාපි දුග්ගතා සත්තා දේවකංචාහි පත්තිතාති අනුරුද්ධ සාමනාන්සික කියනවා? උහන්සේ ඒක අනරුද්ධ වාමිනාන්සේ මෙින මේ විදී ප්‍රකාශයක් කළේ කෝමද දිවියංගනාවූ දුකට අයි පැමිණන්නේ දිවියංගනාවන්ගේ ස්වභාවිමකක්ද දුකට පැමිණීම එතොට ඒැන කාමී කැනෙ දුකට කියන වචනයක් අවබෝධය පැත්තට විෘත ච්ච නගේ චිින්තනය දිවියතලය කියන්නේ තුන්හන්සේ කියනවා සක්කා යස්මින් පතිට්ටිතා පංචස්කන්දයම පිහිටීමක් එකන ඉස්කන්දයන්ගේ නිදහස්සීමක් නෑ එතු මෙතන පංචස්කන්දය පිහිටීමක් කියනොට මෙතන කියන්නේ දෙවිවරු තුළපවා ස්කන්දයන් පහළ වීමක් සිද්ධ වෙන්නේ දෙවියන්ගේ හැග ඉම්මවලට අනුව රූපය වෙනස්ස දිබිය මේ රූපය වෙනස් වෙනවා. ඒ රූපස්කන්දයත් නාමධර්ම ඇසුරෙන් පහළ වෙනවා. දිවියතලයේ කියන්නේත් විඤ්ඥානස්කන්දී ක්‍රියාත්මකවීමක් විවිධ සඥාවන්ගේ පහලවීමක් විවිධ සිතුවිලි ධර්මයන්ගේ උද්දීපනයක් සිතුවිලි ධර්මයන්ගේ ගලායමක් සුකවේදනා දුක්වේදනාබල දෝලනයක්. ල කිය න ස්කන්දයන්ගේ නිදහස්වීමක් න එකයි කියැනෙ දුදගතා දේවකඥායෝ සක්කාා යස්මින් පතිට්ටිතා සක්කාායස්මින් පතිට්ටිත සක්කාය තුළල පිහිටල ඉන්නේ සක්කායි කියලා ධර්මීමමක ඇද පින්නත්න කියන්නේ සක්කාකන්නේ පංචස්කන්දයට සක්කාය සමුදය කියල ැන පංචස්කන්දී සමුදය සක්ක දටේ කියල කියැන පංචස්කන්දය පිළිබඳ දෘෂ්ටි ගතවීම එනම් පංචස්කන්දය තුළ පිහිටීම ක්කේ පුද්ගලයා තුළ තියෙනවා. ඒ චාපි දු්ගතා සත්තා දේවක්ඥාහි පත්තිතාති දිවියංගනාවන් විසින් පතන ලද ඒඒ සත්‍යයෝ දුකට පැමිණෙනවා විනා වෙනමකක්වත් වෙන්න නෑ. ඒ නිසා මට ඔබඳු කාම ලෝකයක් ගැන පාර්ථනා කිරීමක් නෑ මට වුවම නමුකක්ද උුවමනාව තියනවා සක්කායස්මින් පතිට්ටිතා සක්කය තුළ පිහිටන්න මට උමනාවක් නෑ. එහෙම නම් මේ ලෝකෙන් නිදහස්වීම කියලා ැන සක්කායි පිහිට නොපිහිටි තත්වයක් පංචස්කන්දය තුළ උපාදාානේ නොවන තත්ත්වයක් පංචස්කන්දේ තුළ දිට්ටිගත නොවන අවධයක් ගැනයි ධර්මීතයෙන්නේ. පංචස්කන්දය නිදහස්වීමක් ගැනයි ධර්මය කතා කරන්නේ එතු අරුදදු සමානාහසක උත්තරරි මොනතරම් ප්‍රසස්ථ අයිද. දැන් අද දෙවිකටක් ැල එහෙ කිව්වෝ ධර්මය තුළ ඉන්න කෙන නි හහින හරි පි ොක් කරකිවෝොත්. එයා ඒ කතාවට අහු ඉන්නදද. අහු වෙනවා ඒ වෙනුවෙන් පින්වත්නි ගුඩා කැපකිරීමම් කරලා ලෝකේ විවිධ දේවල් පස්සේ ලොහ බඳින්න පුළුවන් දුවන්න පුළුවන් ලොහ බඳන්න පුළුවන් එතකොට අර දෙවදුව දිවාප්සරාව කියනවා නැති සුකා පජානන්ති එයාගේ කතතාාව බලන්න ගනි කාමයන්ගේ වැහුට පසිේ අර්තක කුච්චර ැහල යනවාව ලන්න එක දිව තුලේ දිව ලෝකෙත් වෙනදයක් එනිසා දිිය ෝකෙත අවිද්‍යාවා ඇත පොගානොකවේයි එතකට ඒ දි්‍යාප්සරාවගේ කතාව තමයි නැති සුකා පජානන්ති ඒන පස්සන්ති නන්දනං ආවාසා නරදේවානං තිදසානං යසස්සිනන්ති ඒ දිව්‍යප්සරාව කියනවා යම්කිෙනෙක්කුට ඉසුරු තියෙනවා නං තාවතිංස දිවියලෝකයේ පුරුසයන්ගේ වාසස්ථානය වූ නන්දන නම් උද්‍යානය නොදකිනවනං ඒ මිසු සැපේ දකින්නේ කියනවා. ඒක නියාදන්නේ කාමලෝකය සැපේ විතරයින එයා කියනවා යම් කෙනෙකුට ඉසුරු තියෙනවා නම්. ඒ ඒ ඉසුරු අතර කූට ප්‍රාප්තිය වෙච්ච තාවතිංස දෙවියන්ගේ ප්‍රධාන තවතිංස දිවිය පුරුෂයන්ගේ වාසත්තාානය වෙච්ච නන්දන උද්‍යානයේ දකි නැත්තං ඒ අයි සැපේ දකිනෝ කියලා යා විශ්වාස කරන්න කියනවා එකඇ ලෝකේ ආග්‍රම සැපය තාවතිංස දෙවියන්ගේ උද්‍යානයටට ගින් එක කියල එයා කියන්නේ චරට එකේ කාම සම්පත්තියනවා ඒක දකින්න නැ තම්ම සැපේ එකන එයා හිතුවේ කාමයන්ගින් සැපේ විතමයිල්ලෝක අග්‍රතම සැපේ කියලා මකද එතනින් හිත නිවාගැනීම තුළ හිත වැඩීම මත හිත පොහුණු කිරීම මත ඒතුළින් උද්දක් උද්ගත වන ප්‍රීතිය සුකය පස්සද්‍යිය තුළින් අත්දකින් සැබෑ නිවීමක් ගැන නිවීමෙන් උපන් නිියාමිස සැපයක් ගැනයා දන්නේ නෑ එකන දෙ විවරුත් මේ කතාව දන්නේ නෑ පෙන්න්නත්න්නේ. නැත්තුවම් බාලයේ විජානාසි යතා අ අරහං වචේ අනිච්චා සබ්බ සංකාරා උපපාද වයදම්මිනෝ උපජිත්තුවා නිරුද්ජන්තති තේසං ූප සමෝ සුකෝ එතකොට අනුද්ද ස්වාමිනන්ක නෝ ලොකේ සැබෑම සැපයම කද කියලා. දිව අපසරාව කියනවා ලෝකයේ කාම සම්පත්තුල තියෙන උග්‍රතම සැපේ තැම් උුණන්සේකිවන මගේ ලෝක ම ප්‍රාර්ථනා කරන තත්වයක නෙමේ මේ පංචස්කන්දෙන් නිදහස්වීමක් දිවිය තලෙත් නෑ සක්කාය තුළ පිහිට සිටීමත්ති තිේ පිහිටා ඉන්නතතා කල් දුක පවතිනවා එනිසම් මන යවගේ ලාමක සැපයක් නෙමේ පාර්ථනා කරන්න කෙනෙවට දිව්‍යපසරාවගවා අපොයිම මේ අප දිව තල නදනුවෙන සැේ විදදි නැතන්ය සපවිදි කෙනෙක් නම යා ෝක සබෑම සැපිය දන්නේ නෑ. හන්සලෝක සැබෑම සපේට කැමැති නැති කෙනෙක් කියලාකිවවා ඔබහන්සේ ඔල්ලුවේ යම් අවල්සාගත බිමක්තියෙන කියල හිතුවා එකනෙ මේ කාමයට වශීකෘත වෙච්ච කෙනෙක්කු සහ ධර්මියයට ධර්මය තුළ පහිටි කෙනෙක් තුළ එ ඒ ධර්මී තුළ පිහිටි කෙනාව පේන අර කාමියන්ට වශසිවෙච්ච කෙනෙක් ුට පේෙන මානසික ප්‍රශ්නයක් තියෙන මානසිකවුලක් තියන මානසික රෝගයකින් පීඩා විදින කෙනෙක් කැටියටයි දෙැම් බලන්න උන්හන්සේගේ කතාව උන්හන්සගේ භාවිතය උන්හන්සේ කියනවා අනුරුද්දු ශවාමීන් වහන්සේ මේක අනුරුද්දු වාමාසක උත්තරය අහනුද්ද වාමිණහන්සේ මතක් කරනවා අඥ්ඥාන වූ නුඹ නැතුවම් බාලෝ විජානාසි උඹ මහ මෝඩ දිව අප්සරාවක් අර දි අපසරාවට කියනවා. ලෝක සැබෑම් සතතිය දඩි නැති කෙනෙක්. නතුවම් බහලෝ විජානාසී යතා අරහන් වචු. ලෝකයේ රහතුන්ගේ නියම වච්චනය ධන්නේ නැති කෙනෙක් නිවීමේ තියෙන ශාම්තතිය ගැන දන්නේ නැති කෙනෙක්. පංචස්කන්දී නිදහස් වීමේ සැපේ දන්නේ නැති කෙනෙක්. එකම ලෝක අග්‍රතුම සැප අ ඒ සැපේ වෙනුවෙන් තම අපි සමතුව විපසනවසන් හිත වඩන්නේ හිත පුහුණු කරන්නේ අඥ්‍යාන වූ නුඹ රහතුන්ගේ වචනය දන්නේ නැන තුවම් භාලෝ විජානාසි අඥාන නුඹ මේ රහතුන්ගේ නියම වචනය විදිට දන්නේ නෑ. ඒ රහතුන්ගේ නියම වචන කුමක්ද අනික කියනවා. අනිච්චා වත සංකාරා. සියල්ලු සංස්කාරයන අනිත්‍යයි. හේතුන් නිසාට හේතුන් නිසා හටගත්ත යමක් ඇද්දේවා අනිත්‍යයි. මොකද මේ සකස් එච්ච දේවල්ව ටාවේනික තත්ත්යක් තින වචන තුනකින් ඒ පැහදිලි නොමකද උපාද උප්ඥාඇති. වයෝ පඥා යති ටිතත් අන්‍ය තත්තම් ප්ඥා යති හටගත්ත දෙක ස්වභාව ඒකයි ද මලිවල්ල හැන්ඩි මේ ගතාව අපිට කවදාවත් නිකන් කල්පනාවවෙලති නොද මේක ගැඹුර අනි්චාාවත සංකාරකනකුට රරිදිකල්ල අත තියන බැඳග අඩාගෙන හිටියට. අනිච්චාාවත සංකරඇතකට න අක්ඥා බට රහතුන්ගේ වචන තේරෙන් මොකක්දරහතුන්ගේ කතාව රහතුන්ගේ කතාව තමයි අනිච්චාවත සංකාරා. සියලුම සංස්කාරය අනිත්‍යයෝය කියන කතාව. සංස්කාර කියනකට අභ්‍යන්ත්‍ර බාහිර ලෝකයේ සවිඥ්ානික අවිඥ්ානික ලෝක සියලුම දේවල් අයිති. සකස් සිච්ච දේවල්. සංකාර. හේතුූන් නිසා හටගත්ත දේවල්. සබ්බේ සංකාරා අනිච්චාවත සංකාර, සියලුම සකාර අනිත්‍යයි මේ අනිත්‍යයි කියන කතාව, තේරුම් ගැනීම කියන එක කනින් අහපු දෙයක් මතම මතුකරගඩ බැරිනිසා. ඒ අනිත්‍ය වෙන ලෝකයේ අනිත්‍යවීමි කතාන්දරයේ තේරුම් ගත්ත ශ්‍රාවකයෙකුට අනිත්‍යතාවේ තේරුම් ගත්ත ශ්‍රාවකයෙකුට ඒ අනිත්‍යතාවේ තේරුම් අරගන පින්වත්නී. අනිත්‍යතාවේ තේරුම් අරගන ඒක තමන්ගේම හදවතින් දර්ශනය කරගන්න තමයි අපි තුළ සමත වසේනුතුන් විපස්සනා වසේනුත් අපි වැඩීමක්තියාගන්නේ. අපි හිත වඩන් යන්නේ කටයි. ඒ මේ මේ රහතුන්ගේ කතාව තමන්ගේ හිතින් දර්ශනයවීම දක්වාම. රහතන් අන්සලා කියාපු කතාාව පිල්ිබඳ අපි අනුමාන ඥානයක් ගොඩ නගා ගන්නවා. අනුමාන ඥානයක් ගොඩ නගා ගන්නවා ඒ අනුමාන ඥානය තුළ, අනුමාන්‍ය වස්යෙන් ගොඩනගාගත්ත ඥානය තුළ ඒ අනුමාන ඥානයේ උස්සේ එක මොකත් අනුමාන ඥාන සබ අනිච්චාවත සංකාර සීලු සංස්කාරයෙන් අනිත්‍යයි කියනක ඒ අනුමාන ඥානයේ තමන්ගේ අභ්‍යන්තරය තුළ ප්‍රතියක්ක්ෂ වසයෙන් දකින්න තමයි පුද්ගලය සමත වසය නුත් හිත වඩන්නේ විපසන වසයනුත් වඩන් එතකට තමයි අනිච්්‍යාවත සංකාරා කියන යථාර්ථය තමන්ගි හිතර දර්ශනවි දර්ශනය කරගන්න තමයි අපි මේ උත්සාහ කරමින් සිටින්නේ එතුර මේ අද මාතෘකාවි සමත විපස්සනාව පිළිබඳ පැහදිලි කිරීමක් කරන්න කියලා තියෙනවා ඒ පැහැදිලිවීම තුළ අනිච්්‍යාවත සංකාරා කියන අනුමාන වසයෙන් මේ වෙලාවේ පවා අපි ගොඩනගාගන්න ඥානය ඒ තමා තුළ දර්ශනයවීම තුළ තේරෙනවා මේ මම කියල හිතාගෙන ඊට රූපේද සංස්කාරයක් වේදනාවද සංස්කාරයක් ගේ ඇතුළ ඇතිවෙන සංඥාවද සංස්කාරයක් විඤ්ඥානේද සංස්කාරයක් මේ ඔක්කොම සංස්කාර සකස්වෙච්ච දේවල් හේතුන් නිසා හටගත්ත පලදර්ම හේතුන් නිසා හටගත්ත පලධර්ම නං එවා හේතු වෙනස් වෙනකොට අනිත්‍යවීම ස්වභාවය නං අනිත්්‍යවීම ස්වභාවය නං මම කියයාා හෝ මගේ කියා හෝ කෙනෙක් නැති බව තමන්ගේෙම මනසිීන් දර්සන වෙන්න පටන්ගන්න. ඒ කෙනෙගෙන් අහලා ඇතිකර ගත්ත කතාබහත් නෙමි එක දර්ශනය වෙන්න පටන් ඒ දර්ශනය පිණිස තමයි අපි හිත වඩන්නේ හිත වැඩීම මත තමයි ඒ දැක්ම ඉතාම පැහැදිලිව තමන්ට පෙනෙන්ඩ පටන් ගන්නේ එතකට අනුරදධම රතාානාන්සි කිය න අඥාන නුඹබ රහතුන්ගේ වචනය දන්න කෙනෙක් නෙමේ රාතන් අන්සලක ස්වභාවය දන්නේ නෑන තුවම් බාලෝ විජානාාසී උඹේ මෝඩකමට දන්නේනෑ මේ රද කියන්නේ දිව්‍යපසරාවකට පෙනී හිටපු ඥා නුබරහතුන්ගේ වචන දන්නේන මොක්ත්තේ රතුන්ගේ වචනවල පදනම අනිච්චාවත සංකාර සියලු සංස්කාරයන් අනිත්‍යයි උපපාද වයදම්මිනෝ ඉපදී මහා නැසීම ස්වභාවේ කොටයි ඇත්තේ උපපාද වයදම්මිනෝ එතකොට උපාද වය දම්මිනෝ එක ඇනි දැම්ම මම මගේ මගේ ආත්මය කියලා ගිලගෙන බැසගන ඉන්න මේ රූපේ කතාවත් ඉපදීමක් නැසීමක් ස්වභාවය කරගනයි තිෙන්නේ. ඇයි අනිච්චි අනිච්්‍යාවත සංකාරා සියලුම සංස්කකාරයෙන්ගේ ස්ොභාවය අනිත්‍යතාවය. උපපාද වයදම්මින, ඉපදීම නැසීමයි පදනම ස්වභභාවේ කරගෙන ඉන්නේ. ඉපදීම සහ නැසීමයි. උපපාද වයදම්මිනෝ. උපපං්ජිත්වා නිරුජ්ජන්ති. යම්වෙලාවක ඉපදීම නැතිවෙනවනං උපත නැතිවෙනවනං. උපදනැති කරලා දැම්මොත් ඇයි පදිනතා කල් තමයි නැසීම තියෙන්න්නේ ඒ නම් නැසීම නිසා පවතිනවානං යම් දුකක් නැසීම නොලැබීම අහිමිවීම පදනම් කරගන දුකක් කටගන්නවා නං ඒ දු නැසීම වැනසීම අහිමිවීම පදනම් කරගන යම් දුකක් කටගන්නවානං ඒ දුක හටගන්නේ නැසෙන වැනසිනතා කල් විතරයි යතු නැසන වෙනසෙන්නේ ඇයි උපාද වය දම්මිනු උපාදවීම නිසා තමයි වය කියන තත්වයට වටිනාක මත් ද. එතට සමුදය පිළිබඳ දකිනකොට පන්නත්නී සමුදයානු පස්සනාව වඩනකොටැ මේක සමුදේ වෙනවා කියලා දකිනකොට වැයවීමට වටිනාකමක් හිටින්නේ. වායානුපස්සනාව වඩනකොට සමුදේයට වටිනාකමක් හිටින්නේ. ඒයි මේ අ අට්ටාරස විපස්සනාවේද එහෙම අපි ඉතාම මැනවින් පැහැදිලි කරන්නේ පෝඩ පොඩ්ඩ පවතින වටිනාකම් පවා දුරර ගැනම් පිණිසයා ඉතාම සියුම් සුම් විපස්සනා කළ යුතු ආකාර. ඒකට අදාලා අපපි දේශනා කරලත් තියනවා. කොට උපාද වයදම්මිනෝ සියලු සංස්කාරයන්ගේ ඉපදීමසාහ නැසීම ස්වභාවේ කරගනයිතියෙන්නේ ඉපද්ද නැති වෙනවනං ු උපත නැති කරනවන්නං එතුන අපේ අපේ අරහතුන්ගේ ක්‍රමි උපද නැති කරල දානක දැම් දිව්‍යපෂරාවකෙන් නැවත උපතක් කර යන්න කියනෙ එක ්‍යාපසරාවකින දැන් ඔබවහන්සේ හිත පීට වගන්න කලින් හිටපු දීවිය තලේ මොකදහේ කාම සම්පත්තියනවා. එතකොට වනාන්සේ පංචස්කන්ති එත නිදහශනය කියනට දි්‍යාප සරාවකිවීමකදද හපොයි අදනුවේ සැේවිඳන්න නැත යාපුුසේක්ෙන්න්ඩ බෑ එයා ලෝකයේ කාම සපත් ඉදිනෙ කියල මංහිතාන්නේෑ. කොට වඋනාන්සන වාන්සේට ුවමනාවති උපත නැති කරන්නයි උපජිත්තුවවා නිරුද්ජතති න්න රහත් ඔන්නන අවබෝධයට පත්වීම සහ ධර්මමාර්ග පෙන්වා දෙන ආකෘතියේ ඉලක්කය. උපජිත්තුවා නිරුද්ජන්ති. යම්වෙලාවක ඉපදීම නිරුද්ධවේද උපත නැතිවේද තේසං උප සමෝ සුකෝ සංස්කාරයන්ගේ සංසිඳීම කියන ලෝකෙති උත්තරම සැපයේ ඒකයි. යාකිව්වන නඳුුවනි සැි උත්තරීතරයි කියලා. දෙැඹලන අවබෝධය පැත්තට වවෘත වෙච්ච, අවබෝධය පැත්තට මනස ගොඩ නගාගත්ත කෙනෙගේ ස්වභාවය. එබන්ු අවෝධය පැත්තට ගොඩනගිච්ච ශ්‍රාවකය කැමවෙලාවකුම සංසිඳීමේ සැපේට අයිය කැමත්ත. උපජත්වා නිරුද්ජධ උපත නිලුද්ධ කිරීමෙන් ඇතිවෙනවාවනන් යම් සංසිඳීමේ සැපයක්. තේසංවූප සමෝ සුකෝ. ඒක තමයි ලෝකයේ සැබෑම සැපය ස සය ලෝක සැබෑ සැපය ඒ සැබෑම සැපය කියනි ස්ථාවරට තත්වයක් නමුත් දිිය ලෝකේ නන්දන වයන යම් සැපයක් තියෙනවා නං ඒ සැය සැබෑ සැපය විදියට බුදු දහම පිළිග්ඩ ලැස්ති නෑ පින්මත්නී ඒ නිසා මේ ලෝකේ සැබෑ දමනය තුළින් සැබෑ දමනය තුළින් ඒ පුද්ගලයා ගොඩනගාගන්න අධදැකීම තමයි මේ ඉස්කන්දයන්ගේ පහළවීම තුළු උපාදානීය ස්වභාවයක් නොපවති ආකාරයට තමන්ගේ හිත සකස් කරගන්න ඒ හිත දමනය කර ගැනීම තමන්ට අයිති දෙයක් දමනය කර ගැනීම තමන්ට අයිති දෙයක් ඒ දමනය කරගත්ත හිතක් තියෙනවා නම් එයාට මේ ලෝකයේ පිළිබඳ කැළැඹීම මේ ලෝකයේ අත්දැකීමට යාව කලබන්්ඩ බෑ. මොකද මේ ලෝකේ යහපත කියෙකත් අයහපත කියෙනකත් ලෝකට අයිති දෙයක් විදියට එයා සලකන්නේ. නින්දාව කියනගත් ප්‍රසංසාාව කියනත් ලෝකෙට අයිති දෙයක් විදියට එයා සලකන්නේ. එතු ලෝකෙට අයිති දෙයක් විදියට සලකන කොට නින්දාව සහ ප්‍රසංසාාව සැපය සහ දුක ෝකෙට අයිති දෙයක් විට සලකන ඔඩයාට සැප ලැබුණත් තමුත්තක් නෑ. දුක ලැබුණත්තයා තුළ කනස්සල්ලක් නෑ දැන් අපි පුරුදු වෙලා ඉන්නේ සැපේ තමාව ලුහ බඳනකොට සැපයේ මුසපත්වෙනවා දුකතමාව ලුහ බදිනකොට ඒක අඩනවා බැලපෙනවා සෝසුසුම් හෙලනවා කෑ ගහනවා එතකොට ලෝකයේ සැබෑවටම දමනය උුණා නං සිත මේ ලෝකයේ ලෝක මේ සියලුම සංස්කාරයන් අනිත්‍ය බවත් ඒ අනිත්‍යයවීම පදනම් කරගෙන සියලු සංස්කාරයන්ගේ ඉපදීම නැසීම ස්වභාාවය කොට ඇති බවත් උපාද වයදම්මිනු උපජ්ජිත්වා නිරුජ්ජන්ති යම් වෙලාවක ඉපදීම නැතිවුණුත් සංස්කාරයන්ගේ සංසිඳියයාමම සංස්කාරයන්ගේ සම්සිදයාම එයයි කියන මේ යථරතය යම් ශ්‍රාවකයෙක් දැනගත්තොත් ඒ දැනගත්ත ශ්‍රාවකයාට එබඳු ආකාරයට යම් දැනගැනීමක් තිබුණොත් පින්වත්න. ඒත් ඒ දමනය කරපු හිතක් තියෙන නේද. ඒ දමනයකරපු හිතක් තියෙන කෙනාට පින්වත්නී සෙත්ක වියහුනත් වැඩක් නෑ. වස්කා වියහුනත් වැඩක් නෑ. කද අපි සෙත්කවයට යිඉලැ ගතු. සෙත්කවියයටයි පෙම් බඳන්න සෙත්කවියයටයි ආසා කරන්නේ නමුත් ඒ සෙත්කවි කියනය අනි පැත්තට වස්කවි කියන්න පුළුවන් හෙට. එතුකට වස්කවි කියනකට ගැටීමකුත් නෑ සෙත්කවිය පිළිබඳ වරණනාවකුත් නෑ. ඒ තමයි දමනය කළ හිතක් තියෙන කෙනා. එතො දම හිත දමනය වෙනවා කියලා කියන්නේ පින්වත්න ඒ එයා තුළ ආර්ය සතතියේ තුළ යම් දර්ශනයවීමක් ආරිී සතතියට විවෘර්තවීමක් තියෙනවා. ඒ ආර්ය සත්‍යය තුළ පැහැදිලි විවෘතභාවය ඇතිවෙන්නේ සමත භාවනාවත් පවිපස්සනා භාවනාවත් වැඩීම මතයි. ඒ වඩනකොට යාට තේරෙනවා මේක මම කියල කොතනද සාරයක් තියෙන්නේ. මගේ කියල කොතනද සාරයක් තියෙන්නේ. මගේ ආත්මි කියල කොතනද සාරයක් තියෙන්නේ. එහෙමි එකක් ලෝකෙන් නෑ? එහ මේ එකක් නැති නිසා මගේ තියන අවිද්‍යා සහගත කල්පනාවට මම කියල මං හිතාගනන්නවා. ඒනගේ හිතලුවක්කක හැඟීමක් මං්‍යනාවක් මගේ කියලා මං හිතාගනින්න්නවා. එක හැඟීමක් මං්්‍යනාවක් හිතලුවක් එයාට හිතාගනින්න දෙයක් සතති වසෙන් පවතිනයක් න මේ ඒ නැිදේශන ආරම්භයකිව්වේ මංම කියලා හිතාගෙනනින්න දේවාතිිකත්තිය නවා මම කියලා සත්තිවසෙන් දෙයක් නෑ කියලා. මගේ කියලා දේවල් ලෝකේ නෑ මගේ කියලා හිතාග නින්නෙවා විතරයි ලෝකෙ තියෙන්නේ කියලා දේශනාව ආරම්භයේම කිව්වේ ඒ කයි. ඒ නිසා පින්වත්නී මේ ෝය ද දේවතාවට කියපු මේ අපට නිතර කටපාඩම් මේ ගාතාව හරි වැදගත්ත එකක්. මොකදද මේ පුද්ගලයා තුළ උපපාජ්ජිත්ව නිරුජ්ජම්ති ඒකයන්නේ ඉපදීම ප උපත නැතිබේද. උපත නැති කරයිද එතකොට පන්නත්නී මේ ලෝකයට නැසීමට වටිනාකමක් හිටින්නේෑ. එක නැසීම කිය තත්වයක් උද්ගත වෙන්න මකද උපතිදිනතා කල් තමයි නැීම වනසීම තීරණය වෙන්නේ. සංකතයට අයිතිදේ ලෝක සංකත ලෝකයට අයිතිදේ නැසීම වැැසීම එතු නැසීම වනසීම තීරණය වෙන්නේ උපතට වටිනාකම ලැබෙනතා කල් විතරයි. උපත නිරුද්ධ වීගියපපු තැනක නැසීමට වැනසීමට වැටිනාකමක් හිටිනෑ ඒ වටිනාගමක් හිටින් නැතිතා කල් දුක උපදින්නේෑ. ලෝකේ දුකහට ගන්නේ. ඒහමන අප එක ඉතාම හොඳින් තේරුන් ගන්න ඕන සියලු සංස්කාරයන්ගේ සංසිඳීම මයි සැපය එකැන් ලෝකෙන් නිවන මයි සැපය එත උට එහමනම් අපි දැනගන්න ඕන මෙතන උපජ්ජිත්වා නිරුද්ජන්ති ඉපපදීම ඇති කරනොනම් ද මෙතන් ඉපදීම කියනකොට අපිඒ අපි කලිනුත් දේශනා කරලා තියනවා ඉපදීම කියනකොටම මෞගුසිං ඉපදීම, ගර්භාසයකින් ඉපදීම බිත්තරයකින් පහලවීම ඊට පස්සේ කුණුගොඩක පහලවීම ඕපාතික උපහලින් මේ ටිකත් ඉතින් උපතම තමයි. හැබැයි මෙතන අපි දැනගන්නේ ලෝකෙ සැබෑම උපත විදිහට දැම් මෙතන සාරිපෘත්‍යයන් වහන්සේකෙන් ඒ දේවතා වහනකරට සාරිපපුත්ත හාමුදුරුව හරි ලසන උත්තරයක් දුන්නන්නේ සක්කාය පවතින වනං දුග්ගතා දේවක්ඥායෝ සක්කායස්මින් පතිට්ටිතා කියලා. අනුරදස්වරය අනුරුද වහන්සක වචනයක් තිබා මෙ දිවිවරු කැන දුකට පැමිණෙනවා දුකයික්මෝපු අයනෙමි සක්කායස්මින් පතිට්ටිතා ඒගුොල්ලුත් සක්කාය මත. පංචස්කන්දේ මත පිහිටා ඉන්නවා ඒ පිහිටා ඉන්න තාකල් දුගටම පැමිණෙනවා මිසක් ඒ චාපි දුග්ගතා සත්තා තේචාපි දුග්ගතා සත්තා සක්කා යස්මින් පතිට්ටිතා සක්කාය මත පිහිටා ඉන්නතා කල් තේචාපි දුග්ගතා සත්තා දේවක්ඥාහි පත්තතා එකැන පංචස්කන්දේ මත පිහිටා ඉන්නතා කල් දිවියංගනාවන් විසින් පතන ලද ලෝකයේ තුළ දුකට වඩා මොකක්වත් නෑ කියලයි මතක් ලෙහෙම නම් මෙතන පිවත්නි සක්කායස්මින් පතිිට්ටිතත් සක්කාය කියන තත්දය උපදි නැත්තං අන්නේ එකයි මෙතන තේරුම් ග්ඩුවඕන බුදදු දේශාව ලෝකයේ සැබෑම සමවත ගැන තේරුම් ගන්නවා නම් තේසං ූප සමෝ සුකෝ කියලා අන්තිමටම පැහැදිලි කළේ ඒඒ එබඳු තත්වයක් පිළිබඳ යම් අදහසක් ගන්නවානං ඒ පුද්ගලයා තුළ උපජ්ජිත්ව නිරුද්ජන්ති ඉපිද නැතිවෙන ලෝකයක් නං ඉප ඉපිද නැතිවෙන ලෝකෙ කුමක්ද. උපජිත්ව නිරුජ්ජතති නම් පිද නැතිවෙනවා කියල කියන ගර්භාසයකින් බිහිවෙලා පෙටියක මැරලා අලධානකද. ඕ ඒකත් උපතසාහ මරණය කියලා කතා කිරීම සම්මුති ලෝකය කිසි වරදක් නෑ ඒ ඉපදිලා ඊට පස්සේ බොහෝම අවමගුල් උත්සවයක් සහිතව ජීවිතයට සමුදීලා මර පෙට්ියක් පෙටියකින් වලේදාලා හරි පුචලහරි ම අවසාන් කටයුතු කරලා ඉවරවුුණට පසයා මැරුණා කියන එක මද. කුසෙන් බිහිවුණනාට පසේ ළම කුපන්නා කියන එකමද. බුදු දහමේ කතා කරන එක. නෑ උපපාද වයදම්මිනු සංකාරයන් ගැන සියල් හේතු නිසාහටගත සියලු දේල්ල අතාාර්ථය. ො හේතුන් නිසාහට ගත්ත සියලු දේවල්වල යථාර්ථය පැහැදිලි කරදිී බුදුසමයේ විතරක් ප්‍රකට වන දේ කුමක්ද ඒ තමයි ස්කන්දයන්ගේ උපාදය සහ වය ස්කන්දයන්ගේ උපාදේවය උපපජ්ජිත්වා නිරුජ්ජන්තිී කියනකොට මේ සක්කායි උපාදය ස නිරුද්ධවීම සක්කාය නිරෝධය සයි නිරෝධය පිණිස තමයි අපි පිළිවෙෙත් පුරන්නේ වෙනමකොටත් නෙමේ සක්කයි නිරෝධදේ පිණිසයි අපි පිළිවෙත් පුරන්නේ. එතුට සක්කාය කියන්නේ බුදුදහම කවරකටද රූපයට වේදනාවට සංඥාවට සංස්කාරයන්ට විඤ්ඥානයට මේවා තුළ උපාදවය කියන්නේ මොකක්ද උපජිත්වවා නිරුජ්ජන්තී කියන්නේ මොකක්ද උපපාදවය දම්මිනෝ කියන්නේ මොකක්ද කියලා බෙනවෙනම ඒ ශ්‍රාවකයායටට නුවනක්තියෙන් ඕන. එතකොට යාර්තුල එනං සක්කාය කියන තත්වය පිළිබඳවත් මේ දේශනව අමදහ සකාබනි දදිවතල සකයින් ද නැතිනිසාමන් බඳු ලෝකයක් පාර්ථ කරන්නේ නැහැ කියලා අනුරුද්ධස්වාමීන් වහසේ ජලනී කියන දව්‍ය අ්‍රරාවට කිවනන්නේ. එතකොට ජාලිනීකිවන්නේ ආපොයි මේ කාම ලෝකේ ති ආස්වාදේ නොදන්නකමට කියන කතාවක් දෙවිවරු නන්දන වියනේ සතුට වෙන සතුට දැක්කනම් ඔයගේ කදක් කිය නැවගේ අදහසක්නයගේ මතුර්ණ. කොට නුනාන්සිකි වී අනිච්චාවත සංකාරා කියලා මේ උබේ කිතියන මෝඩකමට තමයි කතාාවක් කියන්නේ නතුවම් භාලෝ විජානනාසි නුබේතින මෝඩකමට මේ මෝඩයෙකුට රහතන්හසික වචන තේරෙන්නෑ උඹේ මෝඩකමටයි ය කියන්න කියලා අනුරුද්ධ ස්වාමිනාන්සිම කියාපු කතාාවස්සේ කියපු මේ අනි්චාවත සංකාරා කියන ගාතාාවතිීන ගැඹපුර කොච්ර. එතකොට උපාද වයදම්මිනෝ කියල කිවේ උපජිත්වා නිරුද්ජන්ති කියන ඉපඳුණු සත්්‍යයා මැරෙනවා කියනකමද ජීවිතයෙන් සමුගන්නවා කියනෙ එකද නැහැ ස්කන්ධයන්ගේ උදේ සහ අය ස්කන්ධයන්ගේ උපජ්ජිත්වා කියන ස්වභාවයත්න් ස්කන්දයන්ගේ නිරුජ්ජිත්වා කියන නිරුද්ජන්තිී කියන ස්වභාවයක්ත් එතුට ඒවා ඇති වෙලා නැතිවෙලා යන්නේ ඇයි ඒවා කවුරුහරි කරනවාද ලෝකේ ට අරීම කරන්න පුළුවන්ද. මෙ මේන නුමේ නුවන ගැඹුරින් දකීම පිණස තමයි විපස්සනාව කුදව අවශ්‍ය වෙන්නේ. එතකොට වෙනවෙනම දැංරූපය ඇතිවෙන්නේ ආහාරය නිසා ඉරුතුව නිසා කරමය නිසා චිත්තේ නිසා ඇතිවෙනවා. ඊට පස්සේ ඒවා නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා. වේදනාව වේදනා ස්කන්ධය, සාමිසහෝ නිරාමිස කවරවේදනාවක් වුණත් ඉස්පරසේ හේතුවෙන් ඇතිවෙනවා. ඉස්පරසය නිරුද්ධවීමෙන් නිරුද්ධ වී යනවා කියලා දැකගන්නක. සංඥාව කියන්නේ ඉස්පරසය නිසා ඇති වෙන. රූප සං්ඥාදිය ඇහෙන් රූප දක්කහාම ඇති වෙනවා මිසක් රූප සං්ඥා කියනේවා ඉබේම හට ගන්නේ. ඊය දැක පුරූප ගැන සඥා ඇතිවෙනවනන් ඒක ඇහෙෙන් ඇතිවෙන ක්‍රියාවලයක් නෙමෙයි ඒක පින්වත්න මනෝ සම්පස්සයෙන් ඇතිවෙන දෙයක්. එතකොට ඇහේ ඉස්පර්සය නිසයි මේ වර්තමාන රූපය පදනම් කරගෙන රූප සං්ඥා පහලවෙන්නේ. එතකොට ඇහේ ඇහේ නිරුද්ධවීමක් ඇද්ද ඒතාකාලයක් රූපත් නිරුද්ධවෙල යනවා ඒ ඇසද රූපයේද නිරුද්ධවී යන්නේ ඉස්පර්සය නිරුද්ද වී. ඇහේ ඇහ ඉගැන රූපය දැකීම පදනම් කරගෙන ඇතිවෙන ක්‍රියාවලිය නිරුද්ධ වී යනවා, ඒ නිරුද්ධ වී යනකොට ඇසත් නිරෝධ ධර්මයක් රූපයක්ත් නිරෝධර්මයක් චක්කු විඤ්ඥානයක් නිරෝධ ධර්මයක්. එහෙම නං චක්කු සම්පස්සේ නිරෝධ ධර්මයක් නොවෙන්ට විදිහක් නෑ. චක්කු සම්පස්සේ නිරෝධ ධර්මයක් නොවෙන්ට විදිහක් නෑ. තමා තුළ ඇහෙන් රූප දැකීම නිසා රූප සංඥාවක් පහල වුණ නං විස්පරසය හේතුවෙන්ම ඒක වෙලා තියෙන්නේ පස්ස සමුදයා. සංඥා සමුදයෝ ස්පර්සය නිසයි සඥා සමුදය වෙන්නේ ඉස්පර්සය නිරෝධ ධර්මයක් නිසා පස්ස නිරෝධ සංඥා නිරෝධ ස්පර්සය නිරුද්ධ වෙනවනන් ස්පර්සී නිරුද්ධ වෙනකොට ස්පර්සය නිසා යම් සංඥාවක් පාල උඩානං ඒ සං්ඥාවත් තිස්ථාවර සදාාතනික දෙයක් විදිට සලකණඩ බෑ ඒකත් නිරෝධ ධර්මයක් මයි. ඒමගේම තමයි සංකාරා කියන ස්වභාව්‍යතුන් සංකාරකයන්නේ මෙතන රූප සංචේතනාදිය, රූපේ නිසා තමන්ට උද්ගතව වන තමන්ගිහිතේ උද්ගත වන සිතුවිලි ඒවම තමයි ඒ සිතුවිලිවලටම තමයි පින්මත්නි උපක් ලේස කියල කියන්නේ. එ එබඳු උපක්කිලේස මට්ටමක් තමන් ගිහිත තුළ ජනිත වනානං ඒවා හේතුූන් නිසා හටගත්ත දේවල් ඒකටත් තේතුව ඉස්පර්සේමයි පර්සයමයි. පස්ස සමුදයා. සංචේතනා සමුදයෝ. ඒයන්නේ ඉස්පර්සය නිසා ඇහි ඉස්පර්සය තියනතා කල් විතරයි ඇම් ඇහැ පදනම් කරගන සංචේතනා පහල වෙන්නේ සිතු විලික් පහල වෙන්නේ. ඇ ඇස තුළ ඉස්පර්සය සකස් නොවනතාකල් මේත් සකස් විච්චේවන් ස්පර්සය සකස් නොවනතා කල්, සංචේතනා පහළ වෙන්නේ නැහැ සිතුවිලි පහල වෙන්නේ ස්පර්සය නිරුද්ධවීම ස්පර්සෙන් නිරුද්ධ වීමෙන් සියලූම සංචේතනා නිරුද්ද වී යනවා නිරුද්ධ න බලන්න හේතු මේක තමයි සංකාරවල ස්වභාවේ ඇයි මේ තමයි සබබේ අනිච්චා වත සංකාරාකිව ඔගට තමයි සේලුම සංස්කාර අනිත්‍යයකි වී ඔන්න ොට තමයි. උපපාද වය දම්මිනෝ. උප්පාද අය දම්මිනෝ කියලකිවවේ සම්පූර්ණය ගිපදීම නැසීම ස්වභාවය කරගනයි තියෙන්නේ. ඇයි උපදීම නැසීම ස්වභාවය කරගෙන තියෙන්නේ හේතුඋන් නිසා හටගත්ත පලධරම නිසා වෙන දෙයක් නිසා නෙමි. හේතු උන් නිසා හටගත්ත පලධරම නිසා. යම්මලාවක... පින්වත්න මේවා හේතුන් නිසා හට ත්ත පලධර්ම කියන ස්වභාවයේ දැක්කොත්. හේතුන් නිසා හට ගත්ත පලධර්මයකටාවේනික තත්වයතම නිත්‍යතාවේ කියලා තමන් ගෙහිතෙන් දැක්කොත්. එබඳු ලෝකයක් පිළිබඳව, මම මගේ කියා ගන්ට සාරයක් නැති බව තමන්ගේම හිතින් දකිඩ පුළුවන්. ඒ දැක්මට තමයි සමත වසයනුත් විපසන අවසෙනුත් වඩන්නේ හැබයි ම වඩන විදි මොකක්වක් දැන් කිවෙනනෑ වඩන විදි ගැන අපිදේශනා කර ලතියනවා මේ සමත භාවනාවහ විපස්සන භාවනාව ඉලක්කයේ කෙබන්ු ත්වකද පවතින්නේ කියනෙ එකයි මෙතන මතක් කළේ. ඒවගේ තමයි ඒවගේම තමයි මේ තමා තුළ පහළ වෙන විඤ්ඥානකාය විඤ්ඥානකාය. එකන් රූපවේදන සඥාසංකාර විඥාන් මේ ටින සක්කයි කියල කියන්නේ විඤ්ඥානය කුමක් නිසා සමුදේ වෙන දෙක බේ පහල වෙනවද නෑ නාමරූප සමුදයෝ විඤ්ඥාන සමුදයෝ නාමරප නාමරූප සමුදේවීමෙන් තමයි විඤ්ඥානය සමුදේවෙන්නේ නාමරූප නිරුද්ධවීමෙන් විඤඥානය නිරුද්ධ වියයන එහෙමනං රූපය ආහාරයේ නිසා සමුදේවී නිරුද්ධී යනව ආහාරය නිරුද්ද වීමෙන් වේදනාව විස්පර්සයේ නිසා සමුදේවී නිරුද්ධ වී යනවා සංඥාව ස්පර්සය නිසා සමුදේවී නිරුද්ධ වී යනවා සංකාර ස්පර්සය නිසා සමුදේවී නිරුද්ධ වී යනවා එනම් වේදනාවයි සඥාවයි සංකාර ඇත්තුනම ස්පරසයේ නිසා සමුදේවී නිරුද්ධ වී යනවා ඊට පස්සේ පින්වත්නී විඤ්ඥානය නාමරූප නිසා සමුදේවී නිරුද්ධී යන ඔන්න ඔය ටික ගැන ඕන ඇති වෙන වනම් ඒනුවනත් සෑහෙන අවබෞ්දේකරා යන්ද ඔන්න ස්කන්දයන්ගේ සමුදය නිරෝදය තමයි ඉපදීම නැසීම කියලා පිධරමී ගැඹුරෙන් කතා කරන්නේ. එතකොට ඉපදීම සහ නැසීම කියන එක මෞකුසකින් බිහිවෙලා අවසානයේ හ ආයුස්මාච විඥ්‍යාන ආයුසය උුසුමයි ්්‍යානයයි පිටවෙලා මරණයට පත්විය වෙලා ඉතිං කාලකිරියාය මච්චු මරණං මුඩත කලේබරියා අතැහැරදාන්ට වෙලා පුලුස්සලදාන්ට වෙලා ගිනිතියන්ට වෙලාමිබඳු තත්ත්යකට පත්වීමත් මරණීම තමයි නමුත් ඒක සෑහීමකට පත්වෙන්ට පුළුවන් නුවනක් නෙමෙයි ඒ නුවන සාමාන්‍ය කෙනෙකුට පවා පිහිටනවා අර ස්කන්දයන්ගේ උපාදවය දම්මිනෝ උපපාදය සහ ඉපදීමසා නැසීම ස්වභාවේ කරගෙන ඇත්තේ කියන එක දැක ගන්නයි අපි විපස්සනාව වඩන්නේ සමත විපස්සනාව වසින් වඩන එතකොට නිිබඳු උස්කන්දයන්ගේ සමුදේවීමක් වැයවීමක් තියෙන තැනක කොහෙද මම කොහෙද මගේ කොහෙද මගේ ආත්මී කියලා දකිල් පල එතුකොඩම ස්කන්දයන්ගේම ආස්වාද ආදීනව නිසරමයි තේරුම් ගන්න තියෙන දැන් අපි නිතරකේන අස්වාධාදීනව නිස්සරණ කියලා එතුට ස්කන්දයන්ගේ ආස්වාදයක් යි තේරුම් ගන්න වන. මේ ස්කන්දයන්ගේ පහලවීම තුළ ආස්වාද ජනකයි ඇතටම නිස්කන්දයන් පහලවිීම තුළ ආවාද ජන වක් තියනවා බුදුදහම ඒ පර්ශවයකව අන්තගාමීව යම් මතයක් ඉදිරිපත් කරන නොන්නෙම ආස්වාද ජනක භාාවයක් තියෙනවා. ආස්වාදය තමයි මේ ස්කන්දයන්ගේ පහලවීම තුළ සුකයක් සොම් නසක් යම් තියෙනවා. හැබැයි ඒ ස්කන්දයන්ගේ පහලවීම නිසා සුකයක් සොම්නසක් තිබුණාට වැඩක් නැහැ. හේතුව තමයි මේ ස්කන්දයන්ගේ පහලවීම වගේම පහළවෙලා පවතිනෑ. උප්පාද වයදම්මිනෝ. ඉපදීමසාහ නැසීම සවභාවේ කරගරද එතුොට ඉපදීම නිසා ආස්වාදයක් සුකයක් සුම්න්නසක් ති බන්න නැසීම නිසා ඒ සුකේ සම්න්නස්ස නැව වෙනෝද නැද්ද නැති වෙනවා එන එකට ලොක පැමැත්මක් නැති නිසා ආස්වාදයක් තියෙනවා නැසීම වනසීම සවභාවේ කරගෙන තිෙන ඒක ආදීනවය ආදීනවේ අන්නේ ආස්වාදයකුත් තියෙනවා ආස්වාදය ආස්වාදය හටිය අපි තේරුම් ගන්න ඕන ැසීමක් තියෙනවා නිත්‍යතාවයක් තියෙනවා එක් තමයි ආදීනවේ ඒනිසාද මොකද කරන්න කියන්නේ ඒ නිසා තමයි රූපේ කෙරෙ චන්දරාගේ දුර කරගන්නඕන වේදනාව කරෙ චන්දරාගේ දුරු කරගඩඕන සඥාව කරෙ චන්දරාගේ දුරු කරගන්නුන ංකාරය කරෙ චන්දරාගේ දුරු කරගන්න වඕන. ඤ්ඥානය කෙරෙ චන්දරාගේ දුරු කරගන්න ඕන රූපය කරෙ චන්දරාගේ දුරු කරගන්න ඕන සබ්දය කරෙ චන්දරාගේ දුර කරගන්නු න්දේ කෙරෙ, රසේ කෙරෙයි පහස කරෙයි ධර්මයන් කෙරේ චන්දරාගේ දුරු කරගන්නන්. ඒ චන්දරගේ අ්‍යන්තර බාහිර ලෝක ගැන ඒ ටිකට ඕකෙරෙහි චන්දරගේ දුරුකරගන්නකට අපි කියවා මොකත් ඒකට කියෙන අපි නිස්සාරණය කියලා අන් ඒමනම් මිනිස්සාරණයට පැමිණීම තමයි තේ සං ඕප සමෝසකෝ ඒ නිස්සාරණයදම මේ සියලු සංස්කාරග සංසිඳීම කියලා කියන්නේ. සංසිේ එතකොට මම මගේ කිය කෙනෙක් නැති බව තමන්ටම පැහැදිලි වෙනවා කවරුවත් කිව්වට නෙමි. ඒකයි ඔ සාරිිපුත්ත ඇන්න සිකියන්නේ නත්තිධානී පුනාවාසෝ දේවකායස්මී ජාලිනිි. වික්කිිනෝ ජාති සංසාරෝ නත්තිධානිි පුනබවෝති ජාලිනිය ජාලනට කතා කරකි නොදිව අසරාවට ජාලිනිය දේවකාහි නැවත නැවත විසීමක් මේ ස්කන්දයන්ගේ සමුදේවැය දැකලා. තේසං ෝප සමෝස කොසිියලු සංස්කාරයන්ගේ සංසිදීමෙන් ලබපු නිවනකින අති උත්තරීතර සැපේ විදනය කරන කෙනෙකුට මේ දේවකායේ නැවත විසීමක් ගැන කතා කරන්න බෑ. ඒ දේවකාය පිළිබඳව යම් විසීමක් ඇති නොවන තැනක එබඳු විසීමක් නොපවතින තැනක බුදුරජාණන් වහන්සේ අපට ඉතාම මැනවින් පැහැදිලි කලාා මොකක්ද දේවකායස්මිින් ජාලිනි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතය තුළ පැහැදිලි වෙනවා. විකිිනෝ ජාති සංසාරෝ නත්තිධානි පුනක් බවෝති. ඒ ඒ තන්හි ඉපදීමයයි කියනලා සසාරයන් සංසාරයෙන් නිමාවෙනවනම්. නැවත නැවත එබඳ ඉපදීමක්කයා ප්‍රාර්ථනා කරන්නේ. නැවත දේවකාය තුළ වාසය කිරීමකුත් නෑ ඒ ඒ තැන්න්නේ ඉපදීමකුත් නෑ එතන සංසාරයේ නිමා වෙනවා නැවත නැවත ඉපදීමක් නැති තැනක ලෝකෙ සධාථනික ශාන්තියට යිපත් වෙන්නේ ඒ නැව නවත ඉපදීමක් නැති තැනට ශාන්තියට පත්වීමට මමය මගේ කියන හැගීම සම්ූර්රණයෙන් දුරුවෙලයන් ඕන පෝඩක් හිතිබොත් නවත උපතක් කරයනවා එකන් අස්මිමානේ සම්පූරණයෙන් දුරු කරගන්න ඕන එකට තේරුන් ගන්න තිෙන්නේ සංස්කාරයන් ගේ අනිත්‍යතාවේ මයි. එතින් තමයි අවබෝධය තහවරු කරගන්න තියෙන්නේ. එබන්දු අවබෝධය තහුරු කරගත් ශ්‍රාවකයෙක් විදියට සධාථනික නිවීමකට මේ ධරමිය උපකාරවේවා කියපි අධිෂ්ඨාන කරමින් දේශනාව නිමාවට පත් කරනවා. පින්වත්න අද මේ උතුම් දේශනාවේ දායකත්තයගෙන කටයතු කරන්නේ මාතර වෙලේගොඩ සුමන සාරමාවතය පදිංචි, පත්මාද සිල්වා මහත්මිය. මනුරංග රුක්ෂාණි සහ මිතුල් කියන දූදරුවන්ගේ මැදිහත්වීමෙන් මේ දේශනාවට තමන්ගේ සැදැහැති දායකත්වය ගෙන කටයුතු කරනවා. ඒ හැම දෙනාට ම අපි ආශුරුවාද කරනවා ඒසිියලු දෙනා නිදුක්වේවා නියෝගිවේවා සුවපත්වේවා හැම නාටම ජීවිතාවබෝධය ධර්මාාවබෝධය පිනිසමේ කුසල් බලවත්තේවා. සියලු දෙනාටම අමා නිවන් පිණිස මේ කුසලා නි සංසයන් මහෝපකාරිවේවා කෙලපි අධිෂ්ඨාන කරනවා. ඒත් සමගම අපි ආශිරවාද කරන මීට වසරකට පෙර අනුමෝධනා කරන මීට වසරකට පෙර පරලෝස පත් වූ පත්මා මහත්මියගේ ධයාපරණය ස්වාමි පුරෂයාණන් වූද මනුරංග සහ රුක්ෂාණගේ ආදරණිය පියතුමානන් වූද මිතුල් කියන එපුංචි දරුවාගේ තමන්ගේ සීයා වූද ඒ පින්නතුන්ගේ ධයාබරණිය ඥාතිවරයා වන බින්ලද සිල්වා ධයාබරණය ස්වාමි පුරුෂයානන්ට ආදරණය පියතුමන්්ට මේ කුසල් අනුමෝදං වේවා. බ්ලිින්ට ලීද සිල්වා මහත්මාට මේ කුසල් ෝපකාරවෙල එතුමාගේ භවගාමී ජීවිතය සුවපත්වේවා ආයති භවය සුවපත්වේවා සංසාර ගමන සුවපත්වේවා. ජාති්‍යාදිී දුක්වලින් නිදහස්ව ලබන උතුම් අමානිවන් පිණිසම මේ උතුම් දේශනාමය කුසල් හේතුවාසන වේවා කියලා අධිෂ්ඨාන කරගනවා. එවගේම ලක්වාසි ලෝකවාසි සියලු දෙනාටම මේ ධර්මදානම මේ කුසල් හේතුවේවා. මියගේ සියලු ඥාතිීන්ගේ භවය සුවපත්වේවා. විශේෂයෙන්ම මීට වසරකට පෙරමිය පරලෝගය බලින්ට් ලිද සිල්වා මහත්මා ඇතුළු පවුලෙ හැම දෙනාටම මේ කුසල් අමා නිවන් පිණිසම හේතුවාසනාවේවා කෙල අපි අදිිෂ්ඨාන කරනෝ. විශේෂයෙන්ම පත්මා මහත්මිය සහ බ්ලිින්ට ලිද සිල්වා මහත්මාගේ දෙමව්පියන් ඇැතුළු සියල්ු සංසාර්ගත ඥාතීන්ට තුම් මඟ පලවබෝධය පිණි සමානිවන් පිණිසමෙකු සල් බලවත් පේවා මනුරංග, රුක්ෂාණී සහ මිතුල් කියන ඒ දදු දරුවන් සියලු දෙනා සුවපත්වේවා නිදුක්වේවා නිරෝගිවේවා දිගාසිරි සැලසේවා යහපත් අනාගතයක් වේවා තුනරුවන් ග්‍යාශිුවාදය සැලසේවා. මිතුල් පුතනුවන්ගේ අධ්‍යයන කටයුතුද සාර්ථක වෙලා සියලු ආකාරෙන් යහපත අභිවෘුදිය සෙත සාන්තියම සැලසේවා. අවසාන සියලු දෙනාටමද නිවන් පිණිස මේ කුසල් බලවත්වේවා කියලා අපි අදිිෂ්ඨාන කරනෝ. ඒත් සමගම සියලු දෙව අන්ටද මේ කුසල් උපකාර වේවා. කුසල් උපකාරවීම තුළ දෙවියන්ටද මේ කුසලානි සන්සයන් බලවත්තේවා. මේ කුසල් බලවත්වීම තුළ දෙවියන්ටත් සතරවරන් රජදරුවන් සක් දෙවිනුන් ප්‍රධාන සියලු දිවිරාජ මණ්ඩලවලට, බ්‍රක්්මරාජ මණ්ඩලවලට අවිචයේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙනෙනු පෙන හැම දෙනාටමද. මේ කුසල් නිවන් පිණිසම හේතුවා සනාබේවා කලපි අධිෂ්ඨාන කරමින්, අනුමෝදන කරනවා ආකා සට්ටහාච බුම්මට්టා දේවානාගා මහිද්දිිකා පഞഞන්තන් අනුමෝදිත්වා චිරංරක්න්තු ලෝක සාසනං ආකා සට්ටහාච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පഞഞතం අනුමෝදිත්වා චරරක්කන්තු දේශනං ආකා සට්ටහාච බුම්මට්టා දේවානාගා මහිද්ධිකා පഞഞන්තං අනුමෝදිත්වා චිරංරක්කන්තු මම් පරంතිී. බැහැම දිනාටම තිරුවන් සරණයි මෝහखයෝ නිපානන්